අයුබන් හැමෝටම මේ වීඩියෝ එකෙන් මං කතා කරන්න හේතුව අනන්තය ගැන. මං හිතනවා ඔයාලා හැමෝටම දලා අදහසක් ඇති මොකක්ද මේ අනන්තය කියන්නේ කියලා. මොකද අපි ඒ ලෙවල්ස් වල සීමාවෙදි කතා කරනවා මොන හරි විචල්යක් x කියන විචල්ය කොහොමද අනන්තයට යද්දි අපේ සිතේට මොනවාද වෙන්නේ, වගේම එක් ශ්‍රීණ අනන්තරයද්දි අපේක්ෂිතයකට මොකද වෙන්නේ, ඔන්න ඔය දේවල් කතා කරනවා ඒ ලෙවල්ස් වලදී. මේ වීඩියෝ එකදී මම පොඩ්ඩක් අනන්තය ගැන වෙනත්ම විදිහකින් දකින්න කොහොමද කියලා කියලා දෙන්න. අපි අඳිමු තාත්වික සංඛ්‍යා රේඛාව. තමයි තාත්වික සංඛ්‍යා රේඛාව. මම මේ තාත්වික සංඛ්‍යා රේඛාවේ ලකුණු කරනවා ඔරිජින් එක, නැත්තම් බිංදුව. ඊට පස්සේ මම අඳිනවා වෘත්තයක් අරය එක වෙච්ච කේන්ද්‍රයේ බිංදුව වෙච්ච. මං පැහැදිලි කරන්න ලේසි වෙන්න තව අක්ෂයක් ඇඳ ගන්නවා කේන්ද්‍ර හරහා, y අක්ෂය වගේ. මං මෙන්න මේ පොයින්ට්ස් දෙකට නම් දෙකක් දෙන්නම්. මේ පොයින්ට් එක පොයින්ට් A, මේක B. right. දැන් මං මෙන්න මේ වගේ වැඩක් කරනවා. මං A හෝ B ලක්ෂ දෙකෙන් කැමති ලක්ෂයක් තෝරගෙන ඒ ලක්ෂය හරහා අඳින්න පුළුවන් සරල රේඛා ටික ඔක්කොම අඳිනවා. මං ඒව තෝරගන්න, ඒ හරහා මං ඔක්කොම ඒ හරහා අඳින්න පුළුවන් සරල රේඛා ටික ඔක්කොම අඳිනවා. ඇත්තට මේක ප්‍රායෝගිකව කරන්න බැරිද? මං පරිමිත සරල රේඛා ප්‍රමාණයක් ඒ හරහා අඳින්නම්. මේ වගේ සරල රේඛා ටිකක් මං ඒ ලක්ෂය හරහා අඳිනවා. එතන ඔයාලට පේනවා මෙන්න මේ වගේ දෙයක්. මම මේ ටිකට නම් දෙන්න. මේක L1, මේක L2, L3, L4. මම මේ ඇඳපු L1 කියන රේඛාව එක පොයින්ට් එකදී වෘත්තයේ ඡේදනය කරනවා, අනිත් පොයින්ට් එකේදී මං ඇඳපු තාත්වික සංඛ්‍යා රේඛාව ඡේදනය කරනවා. ඒ වගේම L2 කියන රේඛාවත් වෘත්තයේ ඡේදනය කරනවා. ඒ වගේම තාත්වික සංඛ්‍යා රේඛාව ඡේදනය කරනවා. L3 ත් එහෙමයි. L4 ත් එහෙමයි. එතකොට මේ හැම රේඛාවක් දිහා බලවම මම ඔයාලට පේනවා මේ හැම රේඛාවක්ම වෘත්තය එක තැනකදීත්, ඒ වගේම සරල රේඛාව එක තැනකදීත් විතරයි ඡේදනය කරන්නේ. තොර කිසි මං අදපු කිසිම සරල රේඛාවක් වෘත්තය තැන් දෙකද ඡේදනය කරන්නෙත් නැහැ, සරල රේඛාව තැන් දෙකද ඡේදනය කරන්නෙත් නැහැ. ඒ වගේම මං අදපු කිසිම රේඛාවක් වෘත්තය විතරක් ඡේදනය කරන්නෙත් නැහැ, සරල රේඛාව විතරක් ඡේදනය කරන්නෙත් නැහැ. ඈ අනේ දේවල් ටික වැදගත්. එතන මේක දැන් ඇත්තට මේ ගොඩක් ලයින්ස් ඇඳව තමයි මේ වැඩේ හරියටම පැහැදිලි වෙන්නේ. අපි හිතමු තව මං ලයින්ස් ඇඳ කියලා. මොකද්ද වෙන්නේ? මේ වගේ හැම තැනකටම මේ ලයින්ස් ඇවිල්ලා වදිනවා. يعني තාත්වික සංඛ්‍යා රේඛාවේ හැම පොයින්ට් එකකටම මෙහෙම ඇවිල්ලා ලයින්ස් වදිනවා. එතකොට ඔයාලට මෙහෙම දෙයක් පැහැදිලි වෙනවද? තාත්වික සංඛ්‍යාවේ හැම කොයි පොයින්ට් එක ගත්තත් එයාට අදාළ නැත්නම් එයාට අනුරූපී ලක්ෂ්‍ය, يعني තාත්වික සංඛ්‍යා පද්ධතියේ මොන ලක්ෂය ගත්තත් එයාට අනුරූපී ලක්ෂයක් වෘත්තයේ තියනවා කියන එක පැහැදිලිද? අනුරූපීතාවය නැත්නම් අපි ඔකට කියන කරස්පොන්ඩන්ස් කියලා. ඒ කියන්නේ අපිට තාත්වික සංඛ්‍යා පද්ධතිය සහ මෙන්න මේ වෘත්තය අතර යම් කොහොමද ඒකට වචනයක් කිව්වොත් සහ සම්බන්ධයක් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට මම ඇහුවොත් මෙන්න මේ වගේ දෙයක්. මම පොයින්ට් එකක් මාක් කරන්න මෙන්න මෙතන. මගේ පොයින්ට් එකට කියන්නම් පොයින්ට් x කියලා.
මං අනම එක් කියන පොයින්ට්කට අදාළ නැතන් අනුරූපී වෘත්තය ලක්ෂය මොකක්ද ඒක හොයන්න කොහොමද ඒ හරහා අඳින්න ඕනි ඒ සහ එක්යා කරනවා ඒ හරහා සරලරේ ඒ සහ එක් ලක්ෂ දෙකම හරහා යන විදියට සරලරේකාවක් අඳිනවා. එතට ඒක යම් තැනකති වෘත්තය චේදනය වෙනවා එනම් එන්නේ චේදනය වන ලක්ෂය තමයි එක් කියන එකන තාත්ථික සංඛ්‍යාපද්ධතියේ එක් කියන ලක්ෂයට අනුරූපී වෘත්තයේ ලක්ෂය. ම වෙනම රූපයක් ඇඳල මේක පැහැදිලි කරන්න. තමයි මගේ තාත්ථික සංඛ්‍යාරේඛාව. මේ තමයි වෘත්තය. එතන මං දැන් අහම්බු ලෙස මං ලක්ෂ කිහිපයක් තෝරගන්නවා මෙන්න මේ ඍණය එක එක කියන ඉන්ටර්වල් එකේ. එතන මං මෙන්න මේ වගේ පොයින්ට් එකක් තෝරගන්න. බිංදුව තෝරගන්න මේ වගේ පොයින්ට්ස් කිහිපයක් තෝරගන්න. එතන මං අහුවොත් මේවා දැන් මේ පොයින්ට්ස් තුනම ඉන්නේ තාත්වික සංඛ්‍යා රේඛාවේ. එතකොට තාත්වික සංඛ්‍යා රේඛාවේ මෙන්න මේ මං මාක් කරපු පොයින්ට්ස් තුනට අදාළ වෘත්තයේ පොයින්ට්ස් ටික මොනවාද? මට කරන්න තියෙන්නේ මේ පොයින්ට් සරහා අඳිනවා සරල රේඛා. එතකොට මම මේක පොයින්ට් ABC ඒ දන්නේ PQR කියලා මොකද මම ඒ පාවිච්චි කරන්නේ. මෙතන මේ ටික P prime Q prime R prime. එතන P කියන එක තමයි P prime අනුරූපී ලක්ෂය. ඒ වගේම Q තමයි Q prime ට අනුරූපී ලක්ෂය. R තමයි R prime ට අනුරූපී ලක්ෂය. එතකොට ඔයාලට මේක හොඳට මේක දිහා බලවොත් මම මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් දැන් පොඩ පොස් කරලා හිතන්නේ එක මම අහනවා තාත්වික සංඛ්‍යා රේඛාව නැත්නම් තාත්වික සංඛ්‍යා පද්ධතිය මෙන්න මේ ඍණ එක එක කියන ඉන්ටර්වල් එකට අනුරූපී වෘත්තයේ ලක්ෂ ටික මොනවාද කියලා අහුවොත් මොකද්ද ඔයාලගේ උත්තරේ? පොඩ්ඩක් පෝස් කරලා හිතන්න. මම උත්තරේ කියන්නම්. එතකොට ඍණ එක එක කියන ක්ලෝස්ඩ් ඉන්ටර්වල් එකට අදාළ වෘත්තයේ පොයින්ට්ස් ටික තමයි මෙන්න මේ ලෝව හාෆ් සර්කල් එක. මට අතන මේ වගේ තැන්වලදී ඉංග්ලිෂ් වචනේ පාවිච්චි කරන්න වෙනවා. කොළපාටින් මාක් කරේ මොකද්ද ලෝව හාෆ් සර්කල්? මොකද එයි එහෙම වෙන්නේ ඕනෙම් පොයින්ට් එක ගන්න රිනේ එක එක කියන ඉන්ටර්වල් එකේ මොකද්ද වෙන්නේ? ඒ හරහා ඒ සහ ඒ ගන්න පොයින්ට් එක යා කරොත් එහෙම යා මෙන්න මේ වගේ තැනකදී වෘත්තයේ ඡේදනය කරනවා. ඒ වගේම රිනේ එක සහ එක පොයින්ට්ස් ගත්තත් මොනවාද වෙන්නේ? එයත් එහෙමයි. එතකොට ඒ පොයින්ට්ස් ගත්තම ස්පෙෂල් මොකද රිනේ එක සහ එක කියන පොයින්ට්ස් දෙක වෘත්තයේත් ඉන්නවා ඒ වගේම තාත්වික සංඛ්‍යා රේඛාවෙත් ඉන්නවා. එතකොට ඒ අර ඡේදන ලක්ෂ දෙකක් නෙවෙයි අතර එකම ලක්ෂය එතන. ඒ කියන්නේ දෙන්නම ඡේදනය වෙන්නේ එකම ලක්ෂයක. ඒ කියන්නේ මං අඳින රේඛාව වෘත්තයත් ඡේද දැන් මේ වගේ රේඛාවක් ගත්තොත් එහෙම ඒ රේඛාව වෘත්තයත් ඡේදනය කරන්නේ කියලයි. ඒ වගේම තාත්වික සංඛ්‍යා රේඛාවත් ඡේදනය කරන්නේ එක කියන ලක්ෂයේදී. රයිට්. එතකොට දැන් අපිට අයිඩියා එකක් ආවා මෙන්න මේ ඍණ එක එක කියන ක්ලෝස්ඩ් ඉන්ටර්වල් එක සහ මෙන්න මේ ලෝව හාෆ් සර්කල් එක අතර ලස්සන අනුරූපීතාවයක් තියෙනවා. ඒ අනුරූපීතාවය 1 to 1 අපි කියනවා 1 to 1 correspondence කියලා. ඒ කියන්නේ එකට එක කියන්නේ වෘත්ත මෙන්න මේ ඍණයක එක කියන ඉන්ටර්වල් එකේ මොන හරි එක පොයින්ට් එකක් ගත්තොත් ඊට අදාළ එක පොයින්ට් එකක් තමයි වෘත්තයේ තියෙන්නේ. පොයින්ට්ස් දෙකක් නැහැ. P ට අදාළ පොයින්ට් එක P prime. Q ට අදාළ පොයින්ට් එක Q prime. එතකොට ඍණයකට අදාළ පොයින්ට් එක ඍණය එකමයි. එකට අදාළ පොයින්ට් එක එකමයි. කියන්නේ හැම කියන්නේ මේ ඉන්ටර්වල් එකේ හැම පොයින්ට් එකකටම අදාළ එක පොයින්ට් එකක් මෙයාගේ ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? මම එක ලියන්න මෙහෙම 1 to 1 correspondence එකක් තියෙනවා. In between ඉන්නේ එක 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 closed interval එකක් කියන notation එක මම හිතනවා
එකල දන්නවා කියලා. And draw a half circle. දැන් ඊළඟට අපි බලමු මේ අප half circle එක අනුරූපී වෙන්නේ කොයි කොයි ලක්ෂ ටිකටද කියලා. තාත්තික සංඛ්‍යා රේඛාව තියෙනවා. මං ඇදපු වෘත්තය point A, point B. දැන් මං කලින් ගත් දැන් අපි දන්නවා රිනේක එකකින් ඉන්ටර්වල් එක දැන් අපි අමතක කරගනි, මොකද අපි දන්නවා A ඉන්ටර්වල් එකට අදාළ අනුරූපී පොයින්ට්ස් ටික මොනවද කියලා. ඊළඟට අපි යමු එතනින් එහාට, කියන්නේ එතනින් එහා පොයින්ට්ස් ටික random points ටික මං ගන්නම්. මෙතන A ඒ ගන්න බෑනේ, P Q කියලා මං පොයින්ට්ස් දෙකක් ගන්න. මොකද P හා Q ට අනුරූප වෘත්තයේ ඉන්න පොයින්ට්ස් දෙක මොනවාද? A හා Q යකරොත් මට හම්බෙනවා Q ට අදාළ වෘත්තයේ පොයින්ට් එක. ඒ වගේම A හා P යකරොත් මට හම්බෙනවා A හා P යකරොත් හම්බෙනවා P ට අදාළ නැත්නම් P ට අනුරූප වෘත්තයේ ලක්ෂ්‍ය මොකක්ද කියලා. මං ඒ ලක්ෂ දෙක P ප්‍රයිම් Q ප්‍රයිම් කියලා මාක් කරන්න. එතකොට මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මේ ඉන්ටර්වල්ස් එක ගත්තොත් එක අනන්තය, මේක ඕපන් ඉන්ටර්වල් එක. මොකද අපි දන්නවා එකට අනුරූප පොයින්ට් එක මොකක්ද කියන එක අපි දන්නවා. එක අනන්තය මෙන්න මේ ඉන්ටර්වල්ස් දෙක දෙකෙන් කියන්නේ ඍණේ එක අනන්තය ඍණ අනන්තය ඍණ එක. ඒ කියන්නේ මම කතා කරන්නේ මෙන්න මේ ඉන්ටර්වල් එක සහ මෙන්න මේ ඉන්ටර්වල් එක ගැන. හරි, මෙන්න මේ ඉන්ට මෙන්න මේ යෝනියන් කියලා දැන් යෝනියන් මේ ඉන්ටර්වල් එකෙන් කොයි පොයින්ට් එක ගත්තත් ඒ පොයින්ට් එකට අදාළ නැත්නම් ඒ පොයින්ට් එකට අනුරූපී වෘත්තයේ ලක්ෂ්‍යය ගැන මොකක්ද කියන්න පුළුවන් ඔයාලට? මං ගන්නම් පොයින්ට් එකක්. මං අහනවා මෙන්න මේ වගේ රැන්ඩම් පොයින්ට් එකක් දීලා මේකට අදාළ වෘත්තයේ පොයින්ට් එක කොහෙද ඉන්නේ? නැත්නම් මේ වගේ පොයින්ට් එකක් දීලා එයාට අදාළ වෘත්තයේ ලක්ෂ්‍යය කොහෙද ඉන්නේ? මොකක්ද කියන්න පුළුවන්? මම මේ පොයින්ට් එකට දාලා නැත්නම් මේ පොයින්ට් එකට අනුරූප වෘත්තයේ ලක්ෂ්‍ය හොයන්න කොහොමද? මේ දෙක යා කරනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ තැනක තමයි මේ පොයින්ට් එකට දාලා නැත්නම් මේ පොයින්ට් එකට අනුරූප වෘත්තයේ මත ඉන්න ලක්ෂ්‍ය මේක. ඒ වගේම මේ පොයින්ට් එකට අනුරූප වෘත්තයේ මත ඉන්න ලක්ෂ්‍ය මේක නේ. එතකොට පේනවා අපිට අපි මම මේ තාත්තික සංඛ්‍යා රේඛාවේ ඈතට යන්න මොකක්ද වෙන්නේ? මම මේ වෘත්තයේ ඒ කියන ලක්ෂ්‍යය ළඟට එනවා. ඒක මං හිතනවා පැහැදිලි කියලා. මම ඒක ආයෙ මම අතෙන් දෙනවා. එතන මෙතන මට කියන්න ඕනේ දේ තමයි මේ ඍණානන්තය ඍණේක සහ එක අනන්තය කියන ඉන්ටර්වල්ස් දෙකෙන් කොයි පොයින්ට් එක ගත්තත් එයාට අනුරූපී ලක්ෂ්‍යය ඉන්නේ මෙන්න මේ අප හාෆ් සර්කල් එකේ. එතන අපිට කරස්පොන්ඩන්ස් එකක් තියෙනවා කවුරු කවුරු අතරද මෙන්න මේ ඉන්ටර්වල්ස් දෙක සහ අප හාෆ් සර්කල් එක අතර. රයිට්, මං හිතනවා ඒ කතාව වලට පැහැදිලි කියලා. හැබැයි මං පොඩි දෙයක් කියන්න ඕනේ. එතන අප හාෆ් සර්කල් එකමද කියන ප්‍රශ්නේ තියෙනවා. මම දැන් පොඩ්ඩක් මේක මකන්න. අප හාෆ් සර්කල් එකම නෙවෙයි, අප හාෆ් සර්කල් එකෙන් අයින් කරන්න ඕනි මම අයින් කරන්න ඕනි මොකද්ද? මෙන්න මේ ඒ කියන පොයින්ට් එක. මේ නොටේෂන් එකෙන් කියන්නේ මං අප හාෆ් සර්කල් එකෙන් අයින් කරනවා ඒ කියන පොයින්ට් එක.
රයි. මොකද එහෙම වෙන්නේ? මොකද මම පැහැදිලි කරන්නම් ආ දැනට මෙන්න මේ ආයිඩිය එක තියාගන්න. ඒ කියන්නේ මේ වගේ පොයින්ට් එකකට තේරදර පොයින්ට් එක මෙන්න මේ වගේ තැනක ඉන්නවා. මං ආයේ මේ රූපේ මට අඳින්න වෙනවා. රෝප මංගන්ද බින්දුව කියන පොයින්ට් එකම මාක් කරා මෙන්න මගේ පොයින්ට් A. එතකොට හිතන්න මම තාත්තික සංඛ්‍යා රේඛාවේ මෙන්න මේ පැත්තට ඈතට ඈතට යනවා කියලා. එතකොට දැන් එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ පොයින්ට් එකට අනුරූපී වෘත්තය මත ඉන්න පොයින්ට් එක මොකද්ද? එන්දත් ඒ පොයින්ට් එක මේ වගේ තැනක ඉන්නේ නේ. ඒ වගේම මම වෙන පාටක් ගන්නම් ඊළඟට. මේ වගේ පොයින්ට් එකක් ගත්තොත් එහෙනම් මොකද්ද වෙන්නේ? එයාට අනුරූපී පොයින්ට් එකක් ඉන්නේ මෙන්න මේ වගේ තැනක. එතකොට මොකක්ද වෙන්නේ? මම වෘත්තය දිගේ නැත්නම් මම තාත්වික සංඛ්‍යා රේඛා පද්ධතිය දිගේ දකුණු පැත්තට ඈතට යන්න යන්න මොකද්ද වෙන්නේ? මම වෘත්තයේ A කියන පොයින්ට් එක ළඟට ආසන්න වෙනවා. මේ පැත්තේ සීමා පිළිබඳ අයිඩියක පොඩ්ඩක් දැන් වැදගත්. මොකද්ද වෙන්නේ? මගේ විචල්‍ය නැත්නම් මම මේ පැත්තෙන් අනන්තයට යනකොට මේ පැත්තට අනන්තයට යනකොට මොකද්ද වෙන්නේ? මම ඒ මම ඉන්න පොයින්ට් එකට අනුරූපී, ඒ කියන්නේ මම මේ පැත්තට යනවා. එතකොට මම තාත්වික සංඛ්‍යා රේඛාවේ මම යම් ලක්ෂ්‍යයක ඉන්නවද ඒ ලක්ෂයට අනුරූපී වෘත්තයේ ඉන්න ලක්ෂය වෘත්තයේ ලක්ෂය ටික ටික A කියන පොයින්ට් එකට ලං වෙනවා. ඒ කියන්නේ මම තාත්වික සංඛ්‍යා රේඛාව දිගේ මෙහෙට යන එක සහ වෘත්තයේ දිගේ A කියන පොයින්ට් එකට ලං වෙන එක දෙකම එකයි. ඒතර ඕකම අපි කන්සිඩර් කරමු අනිත් පැත්තෙන්. හිතන්න ඔයා තාත්වික සංඛ්‍යා රේඛා පද්ධතිය දිගේ වම් පැත්තට යනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඊට අනුරූප වෘත්තයේ පොයින්ට් එකට මේ වගේ පොයින්ට්ස් වල ඉන්නවා කියලා අපි හිතමු. එතකොට මොකක්ද වෙන්නේ? එක වෙලාවක ඉන්නවා මේ වගේ තැනක. අනිත් තව ඈතට යන්න මොකක්ද වෙන්නේ? ඒට ලං වෙනවා. එතකොට මේ පැත්තෙන් ඍණානන්තයට ගියොත් එහෙම මොකක්ද වෙන්නේ? ටික ටික මෙන්න මේ A කියන පොයින්ට් එකට ලං වෙනවා මෙන්න මේ පැත්තේ. ඔතන ලස්සන දෙයක් තියෙනවා. ඊට මොකක් වෙන්නේ? මම ධනානන්තයට යනකොට තාත්වික සංඛ්‍යා රේඛාව දිගේ ඒත් මං වෘත්තයේ ලං වෙන්නේ ඒ කියන පොයින්ට් එකට. ඒ වගේම මම ඍණානන්තයට ලං වෙ ඍණානන්තයට යද්දී තාත්වික සංඛ්‍යාව තාත්වික සංඛ්‍යා රේඛාව දිගේ ඒත් මම ටිකෙන් ටික ඒට ලං වෙනවා වම් පැත්තෙන්. එතකොට මම ඒට දකුණු පැත්තෙන් සහ වම් පැත්තෙන් ලං වෙනවා. මම තාත්වික සංඛ්‍යා රේඛාව දිගේ ධනානන්තයට සහ ඍණානන්තයට යද්දි ලස්සන තැන. එතකොට අපිට පැහැදිලි වෙනවා නේ තාත්වික සංඛ්‍යා රේඛාවේ කිසිම පොයින්ට් එකක් තාත්වික සංඛ්‍යා රේඛාවේ කිසිම ලක්ෂයක් අනුරූපී නෑ මේ A කියන ලක්ෂයට. මොකද ඔයාලා තාත්වික සංඛ්‍යා රේඛාව ගැන දන්නවා නම් ඔයාලා අහලා ඇති සදැනගත යුතු දෙයක් එක අනන්තයේ කවදාවත් තාත්වික සංඛ්‍යා රේඛා පද්ධතිය ඉන්න පොයින්ට් එකක් නෙවෙයි. අපේ විචල්‍ය අනන්තයට ලං වෙනවා. හැබැයි අනන්තයේ කියන දේ තාත්වික සංඛ්‍යා රේඛාවේ අපිට මෙතනයි කියලා පෙන්වන්න බෑ. ඒ වගේම තාත්වික සංඛ්‍යා රේඛාට අයත් අවයවයක් නෙවෙයි අනන්තයේ සහ ඍණානන්තයේ. හරි. එතකොට ඒ හින්දා තාත්වික සංඛ්‍යාවේ ඒතර මට කලින් මම අර මේ A කියන පොයින්ට් එක අයිති වෙන්නේ නැත්තේයි කියන එකට දැන් මෙතන උත්තරේ පැහැදිලි. මොකද තාත්වික සංඛ්‍යා රේඛාවේ කැමති ලක්ෂයක් ගන්න. හැබැයි ඒ ලක්ෂයට අනුරූපී වෘත්තයේ ලක්ෂය කවදාවත් A වෙන්නේ නැහැ. මොකද තාත්වික සංඛ්‍යා රේඛාවේ මම ඈතට ඈතට යද්දි මම ටිකෙන් ටික A ට ලං වෙන එක විතරයි වෙන්නේ.
මොකක්ද මේ ඒ කියන පොයින්් එක? ඇත්තටම ඒ කියන පොයින්් එක මොකක්ද එතකොට? ඒ කියන පොයින්ට් එක ඇත්තටම අනන්තය. මං හිතනවා ඒක පැහැදිලියි කියලා. ඔන්න පෝස් කළ පොඩ්ඩක් හිතන්න. ඒ කියන පොයින්ට් එකට මට නමක් දෙන්න පුළුවන්. මෙයා තමයි අනන්තය. එතකොට මං අර ධනානන්තය සහ ඍණානන්තය කියන තාත්වික සංඛ්‍යා රේඛාවේ අපි අර්ථ දක්වපු දේෙන් පොඩ්ඩක් මිදිලා මම එක අනන්තයක් දෙනවා දෙන්නට. මොකද එයි මං එක අනන්තයක් දෙන්න හේතුව මං මේ පැත්තෙන් එකෙන් මං මෙහෙන් යන්නේ වම් පැත්තට, මේ දකුණු පැත්තෙන් යන තාත්වික සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්ත නැත්තම් අපි සම්මත තාත්වික සංඛ්‍යා රේඛාවේ ධන එකනේ අපි කිව්ව ධනානන්තය පැත්තට එවිදන් යනකොට මොකක්ද වෙන වෘත්තේ මං ටිකෙන් ටික ලං වෙනවා ඒට. මං ඍණානන්තය පැත්තට ගියත් මං ටිකෙන් ටික ලං වෙන්නේ ඒට. ඔන්න ඕක තමයි අපි කියන්නේ extended real line කියලා. ඒ කියන්නේ extended real line කියන්නේ තාත්වික සංඛ්‍යා රේඛාවේ ඉන්න එකනේ r. ඒකට මං අනන්තය එකතු කරනවා. එතකොට තාත්වික සංඛ්‍යා රේඛාව සහ අනන්තය කියන දෙකම අපිට විෂුවලයිස් කරගන්න පුළුවන් මෙන්න මේ වෘතයෙන් නේ. එතකොට මම වෘත්තයට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා ඒ කියන්නේ ඒ ද්විමාන තලයේ ඉන්න වෘත්තය නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා S1 කියලා. S1 කියන්නේ මොකද්ද? 2 dimensional circle. එතන circle 2 dimensional space. එතන circle කිව්වත් කමක් නැහැ. එතන මේ තමයි S1. S1. එතන මොකද්ද වෙන්නේ? තමයි එතකොට S1. S1 මම S1 ගෙන් අයින් කරොත් මෙන්න මේ ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක. يعني මොකද්ද? 0,1. මෙන්න මේ පොයින්ට් එක අයින් කරොත්. S1 ගෙන් මම අයින් කරනවා කවුද? මෙන්න මේ පොයින්ට් එක. එතකොට එයා අනුරූපී වෙන ආකාරයට තාත්වික සංඛ්‍යා රේඛාවට. මොකද මම කලින් කිව්වා වගේ තාත්වික සංඛ්‍යා රේඛාවේ ධනානන්ත ඍණානන්ත කතන්දර නැහැ. ඒකින්නේ ඔක්කොම තාත්වික සංඛ්‍යා ටික. ඒ තාත්වික සංඛ්‍යා රේඛාවේ ඇතර ඇතර අපි කියන යම් මගයක් විශාල වෙද්දී අපි ලං වෙනවා අනන්තයට. යම් මගයක් ඉතා කුඩා වෙද්දී අපි ලං වෙන්නේ ඒ කියන්නේ ඍණව ඒ කියන්නේ නැත්තම් මේ පැත්තට යද්දී තාත්වික සංඛ්‍යා රේඛාව දිගේ මේ පැත්තට යද්දී අපි ලං වෙනවා කියන ඍණානන්තයට. හැබැයි මේ විදිහට අපි මෙන්න මේ කෝණින් දකිද්දි මොකද වෙන්නේ? මේ ඍණානන්තය සහ අනන්තය කියන සංකල්ප දෙකම එක තැනකට ගොනු වෙනා වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ අනන්ත කියන්නේ? එතකොට අනන්ත කියන්නේ ඇත්තටම මේ මං අඳපු වෘතය මෙන්න මේ ඒ කියන පොයින්ට් එක. ඇත්තට මේ මම මේ ප්‍රක්ෂේපණය කරේ ඒ කියන පොයින්ට් එක හරහා යන ලක්ෂ්‍ය ටික ඇඳලා. මේ ප්‍රක්ෂේපණය හැබැයි එහෙමම කරන්න කියලා නියමයක් නැහැ. ඔයාලට කැමති කියන්නේ ඔන්නම් මේ පොයින්ට් එක තෝරගන්න පුළුවන්. මේ පොයින්ට් එක තෝරගන්න පුළුවන්. හැබැයි මේ පොයින්ට් එක තෝරගත්ත පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පොයින්ට් එක තෝරගන්න පුළුවන් අනිවාර්යයෙන්. A සහ මේ පොයින්ට් එක මම B කියලා මාක් කරේ. A සහ B කියන පොයින්ට්ස් දෙකම තෝරගන්න පුළුවන්. ඒත් B හරහා යන සරල රේඛා ඇඳලත් ඔය කතාව ඔය විදිහටම කරන්න පුළුවන්. එතන මොකද්ද මම මේ ලියන දේවල් ඇතර වෙච්චර ඉම්පෝර්ටන්ට් නැහැ මට. මට කියන්න ඕනේ මෙන්න මේ අනන්තය කියන එක කොහොමද අපි අනන්තය කියන දේ අපිට අර මොකක්ද කියලා හිතාගන්න බැරි දෙයක්. හැබැයි අපිට මේ වෘතයේ මෙන්න මේ වෘතයට අදාළ කරගෙන අපිට අනන්තය කියන කෙලෙම පොයින්ට් එකකින් අපිට පෙන්වන්න පුළුවන්. ඒක ඇත්තටම මම දැකපු ලස්සන දෙයක්. මොකද අපිට අනන්තය කියනක අපිට මේ තාත්වික සංඛ්‍යා රේඛාව කොහෙද තියෙන කියලා පෙන්වන්න බෑ. මොකද තාත්වික සංඛ්‍යා රේඛාවට අයත් දෙයක් නෙවෙයි අනන්තය. හැබැයි මෙන්න මේ ප්‍රක්ෂේපණය. මේකට අපි කියනවා
ස්ටීරියෝග්‍රෆික් ප්‍රජෙක්ෂන් කියලා. තොට මේක ඇතරව ත්‍රී ඩයිමේශනල් කේස එකක් තින ම එකත් වෙනත් පස්ස විඩියකින් කියන්න මක ඒක පැහැදිලි කරන්න මේක මාර වැදගත් සහ ත්‍රී ඩයිමේශනල් කේස එක පොඩ පැහැදිලි කරනත්වය කමාරු මොකද ස්ී එකක් ඇඳල ස්ීකෙන් ප්‍රජෙක්ටන දී පොඩ්ඩක් හිතන්න රූපකින් කියල දෙරක ටිකක් අමාරු වැඩක් මොකද මෙතන අපි කරේ ඒක මාන තලේ නැත්තම් වන්ඩයිමේෂනල් ලයින් එකක් කොහොමද ටෝ ඩයිමේශනල් සර්කෙල්ලෙක්කින් හිතා ගන්න කියලා පැහැදිලි කරපු තියෙන එතට මංගර කලින් කියෝගේ මොකක් දෙස්වන් කියන්නේ දෙස්වන් කියන එක අනුරූප වෙනවා තාත්තික සංඛ්‍යාරේඛාවට මෙන්න මේ අනන්තය කියේ මම මේ මෙතන අනන්තය කියන කළ යන්නේ ධන අනන්තය සහ රිණ අනන්තය කියන සංකල්ප දෙකින් අයිංගලා අනන්තය කියන්නේ කනෙක්කෝ කො මේ පත්තිෙන් අනන්තය නැත්ත මේ පත්තිෙන් රිණ අනන්තව දෙකම රිපසන් කරන මෙන්න මේ අනන්තේ එතුර මේ අනන්තර දාල පොයින්ට එක මොකක්ද පොයින්්ඒ අනන්තය කියන එක අනුරූප වෙන්නේ කොයි පොයින්් එකරද ඒ කියන පොයින්ට එකට එතරවල්ට පැදිලි වෙන්න ඕනේ මෙන්න මේ ඒ කියන පොයින්් එකට අනුරූප කිසිම පොයින්් එකක් මේ තාත්තික සංඛ්‍යා රේඛාව තුළ නෑ හරි මොකද දැන් මේ වගේ රේඛාවක් තාත්තික සංඛ්‍යා රේඛාව මේ වගේ ලක්ෂයක් ඡේදනය කරනවා එහෙම ඈතට යන්න යන්න මම ටික ටික ලොකු අගයන් වලට යනවා තාත්තික සංඛ්‍යා රේඛාව හැබැයි කිසිම ලක්ෂයක් ඒට අනුරූපී වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම අනන්තය. මං හිතනවා මේ පැහැදිලි කිරීම තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න සහ ඔයාලට මේක ගැන දැනෙච්ච දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මං ඉස්සරහට තවත් මේ වගේ ලස්සන මං ගණිතයේ දැකපු ලස්සන දේවල් පැහැදිලි කරන්න try එකක් දෙන්නම් සිංහලෙන්. තර් ගණිතය ගැන යම් දැනුමක් තියෙන අයට තේරෙන විදිහට මම පුළුවන් තරම් මගේ පැහැදිලි කිරීම කරන්න try කරන්න. තර් මේකේ මඩ ඇත්තටම තව ඉස්සරහට ලස්සන තැනකට ආවේ manifold. මොකද්ද මේ manifold එකක් කියන්න කියන එක පැහැදිලි කරන්න හොඳ තැනක් මේක. මම පොඩි දෙයක් කියන්න මේ ගැන. දැන් අපි මෙතන ගත්තු වෘතය මම කලින් කිව්වා වගේ වෘතයේ ඉන්නේ ඒ කියන්නේ වෘතේ මං දැන් ඔයාලට බෑ කවදාවත් තාත්තික සංඛ්‍යා රේඛාව ඇතුලේ වෘතයක් හදන්න නේ කියන්නේ ඒකමාන තලයේ කවදාවත් වෘතයක් හදන්න බෑ නේද? වෘතේ ඉන්නේ ද්විමාන තලයක. ඒ කියන්නේ මම මේ මගේ ස්ක්‍රීන් එකේ තමයි වෘතේ ඉන්නේ. ඒ කියන්නේ ද්විමාන තලයේ තමයි වෘතේ ඉන්නේ. හැබැයි මං වෘතය කියන එක මම විෂුවලයිස් කරගත්තා. ඒ කියන්නේ නැත්තම් වෘතේ මේ වෘතෙන් ඒ කියන පොයින්ට් එක අයින් කරාට පස්සේ නැත්තම් වෘතේ 01 කියන පොයින්ට් එක අයින් කරාට පස්සේ එන වෘතේ ඉතුරු කෑල්ල මම නිරූපණය කරා. ඒ කියන්නේ ඒක සහ ඒ කියන්නේ වෘතෙන් 001 කියන පොයින්ට් එක අයින් කරාට පස්සේ එන පාට් එක. ඒ කියන්නේ මෙන්න මේ පාට් එක සහ මෙන්න මේ 1 dimensional line එක අතර සම්බන්ධයක්. ඇත්තටම මේ දෙනම එකක් නේ. මොකද හැම වෘතේ හැම පොයින්ට් එකකටම අදාළව තාත්තික සංඛ්‍යා රේඛා පද්ධතිය එක පොයින්ට් එකක් හිටියා. ඒතර ওই දෙකම ඇත්තටම එකක්. අපි දෙකක් විතර දැක්කට අපි ගණිතයේදී ඔකට ලස්සන වචනයක් පාවිච්චි කරනවා හෝමියෝමෝෆිසම් කියලා. මේ දෙක අපිට දෙකක් වගේ පෙන්වනකොට ඇත්තටම දෙන්නම එකක්. හරි. ඔන්න ඔතනින් මට මැනිෆෝල්ඩ් කියන දේ ගැනත් කතා කරන්න පුළුවන් ඉස්සරහට. හරි. මං හිතනවා හැමෝටම වැදගත් දෙයක් කියන්න ඇති කියලා. Thank you හැමෝටම. Okay, bye.